හරියට රට යන හැටි දැනගන්න 1989 අමතන්න. සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පත් වුණා. මම යම්කිසි දේශපාලන පක්ෂයකට කඩේ යනවා. දේශපාලන පක්ෂකින් රුපියල් ලක්ෂ 110ක් අරගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයේ දැඩි විරෝධයක් ආව මං සිංහලයන් කඩන්න යනවා කියලා. දැඩි විරෝධතාවයක් ආව මං කවදාවත් සිංහලයන් කඩන්න උත්සාහයක් දරුවේ නැහැ. අත්‍තරම කිව්වොත් මේ සංගීත ශේෂ්ත්‍රයේ ඉන්න ඉරාජ් කියන පුද්ගලයා විසින් තමයි මට දැඩි විරෝධයක් පළ කරේ. ඒ පළ කිරීමට හේතුවත් යම්කිසි දේශපාලන බලකඳුරකට කඩේ යෑම සහ ඒ දේශපාලන කඳවුරේ න්‍යාය පත්‍රයට වැඩ කරන නිසා තමයි. ඒ වගේ ප්‍රචාරයක් නැගුවේ හැම වෙලාවකදීම අපේ බලාපොරොත්තු වෙන්නේ රට සහ අපේ රටේ ඒකීයත්වය සහ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ජාල ක්‍රියාකාරකයක විදිහට මම හැම අවස්ථාවකදීම උත්සාහ කරේ සමාජයේ තියෙන ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න තරුණයෙක් විදිහට තරුණයෙක්ගේ ඇසෙන් බලන්නේ විසක් පාට කණ්ණාඩියක් දාගෙන දේශපාලඥයෙක්ගේ ඇසෙන් බලන්නේ නෙමෙයි නැත්තම් යම්කිසි වහල්ෙක්ගේ ඇසෙන් බලන්නේ නෙමෙයි දේශපාලනික වහල්ලු අපිට තර්ජනය කිරීමක් කරොත් අපේ පාරට එන්න එපා කියලා අපේ පාරට ආවොත් ඔයාට හානි වෙයි පාරට බහින්න එපා මෙන්න මේ ආකාරයට අපිට තර්ජනය කරොත් අපිට අනිවාර්යයෙන්ම සරණ පතන් වෙන නීතියේ සහය අපි ඒ ආකාරයට නීතියේ සහය පතන්න මගේ නීතිචන් එක්ක මම ආවා මෙන්න මේ ආකාරයේ දේශපාලන බලපෑමක් නිසා මගේ අනාගතය පිළිබඳ මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මට ගැටලුවක් මට එදා පටන් අද දක්වා සජීවීව Facebook එකට ඉරාජ් නැමැත්තා මේ වීඩියෝ නිකුත් කිරීමෙන් පසුව එක දිගට මට විරෝධතා මරතර්ජන දේශපාලන බලපෑම් එක දිගට මේ ගත වෙන තත්පර දක්වා එන නිසා මම නීති හමුවට ආවා නීති කොටින්ම රුපියල් ලක්ෂ 110ක් තියා මම සතවනාක බුල්ට් එකක්වත් මේ කිසිම දේශපාලන පක්ෂයකින් අරන් නැහැ මේ දේශපාලනික මේ අවස්ථාවේ තිබෙන මේ කැම්පේන් කිරීම සඳහා මම පසුගිය මාධ්‍ය සාකච්ඡාව තිබ්බ දවසේ පවා සමාජ ජාලවල පෝස්ට් ගියේ මල්ලි උඹ තමයි ඊළඟට සුදු වෑන් එකකින් යන්නේ ජීවිතේ නැති කරන පුද්ගලයා සුදු වෑන් වාසනාව ලබාගත් ඔබට සුභපැතුම් අන්න ඒ වගේ පෝස්ට් පවා සෝෂල් මීඩියාවල ගියා යම් කිසි ආකාරයකින් මේ කියන මේ අදුෂ්මාන හස්ත මේ කඩේ යන පුද්ගලයන් බලයකට ආපු දවසකට අනිවාර්යයෙන්ම අපිට හානියක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපේ අනාගතය සුරක්ෂිත නැති වෙන්න පුළුවන් අපේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වෙන්න පුළුවන් අන්න ඒක නිසා තමයි අපි කතා කරන්න පෙළඹුණේ කවුරුත් කතා කරන්න පැකිලෙන මොහොතක කවුරුත් බයේ කාමරවල දොරවල් වහගෙන ඉන්න වෙලාවක අපි සූදානම්ෙන් කතා කරන්න ආවේ අපිට බයයි අපේ අනාගතය ගැන අපිටත් අයිතියක් තියෙනවා නිදහසේ ඇත්තක් කතා කරලා බස් එකක නැගලා ත්‍රිවිල් එකක නැගලා පාරේ යන්න ඇත්ත කතා කරලා කාර් එකේ යද්දි කාර් එකට වෙඩි තියලා කාර් එකට බෝම්බ ගහලා නැත්තම් ඒ මාධ්‍ය ආයතන විනාශ කරලා දාන කාලයක් තිබ්බා. අපි කැමති නෑ එහෙම කාලයකට යන්න ආයෙමත් අපි කවුරුත් දන්නව අවුරුදු ගාණක් පුරාවට අවුරුදු පහෙන් පහට මාරු වෙවි මේගොල්ලෝ කරපු සෙල්ලම්. ඉතින් ඇත්තරම කවුරු කොහොම මේ රට පාලනය කරන්න ආවත් අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී රැකෙන්න අපිට ඕනේ නීති ආධිපත්‍ය රැකෙන්න අපිට ඕනේ නිදහසේ ඇත්ත කතා කරන්න මාධ්‍ය හසුරවන්නයි අපිට අවශ්‍යතාවය. ඒක නිසා තමයි මම නීති හමුවට ආවේ මට වෙච්ච අසාධාරණ නිසා මට වෙච්ච දේශපාලන බලපෑම් වෙනුවෙන් නීතියේ පිළිසරණක් පතාගෙන. ජනාධිපතිවරණයේ සියලු තොරතුරු එක තැනකින් දැනගන්න citizen.lk විශේෂ මැතිවරණ වෙබ් අවකාශයේ කියවන්න. කතරේට පෙර citizen.